වර්ජන හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මල ගොඩ ගැසී ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරන්නේ. 7000ක පමණ සේවකයන්ගයක් පවතින බවද ඔවුන් කියා සිටියා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයිනේ තැපැල් කාර්යාල 653ක, ඒ වගේම උප තැපැල් කාර්යාල 3410ක 19000කට අධික තැපැල් සේවකයන් සම්බන්ධ වෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයකට තැපැල් ප්‍රවාහන වුණේ නැහැ. ඒ වගේම පිටපළාත්වලින් ලැබුණු සියලු තැපැල් මධ්‍ය තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙනවා. ඒවා බෙදීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ වුණේ නැහැ. ඒ අනුව අද දවස තුල අපි විශ්වාස කරනවා දිවයිනේ සියලු පළාත්වල තැපැල් බෙදීම් කටයුතු අඩපණ වේවි. 24 වෙනිදා වෙනකොට නිත්‍ය පිළිතුරක් ලබා නොදුන්නොත් එළඹෙන 24 වෙනිදා සිට අඛණ්ඩ ක්‍රියාමාර්ගවලට අපි යනවා. ඒ අඛණ්ඩ ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් වෙන්නට පුළුවන්. ඊට එහා ගියපු ක්‍රියාමාර්ගයක් වෙන්නට පුළුවන්. මෙම තැපැල් වර්ජනයේ ස්ථාන රැසකම ක්‍රියාත්මක වෙනවා. මේ හිතුවින් සේවාවන් ලබා ගැනීමට පැමිණි අය දැඩි දුෂ්කරතාවට ලක්ව සිටිනවා. කෙසේ වුවද ඇතැම් තැපල් කාර්යාලවල අඩු සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් දෛනික කටයුතු සිදුවන අතර ඇතැම් තැපල් කාර්යාල විවෘතව පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේ අතර තැපල් වෘත්තීය සමිති කීපයක් පමණක් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත් ගැටලුව හඳුනාගෙන එය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. සියලුම වෘත්තීය සමිති මේ සඳහා සහභාගි වන්නේ නැහැ. මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් ඒ අදාළ පෙරමුණ විසින් අපිව දැනුවත් කරවහම අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ අදාළ සියලුම වෘත්තීය සමිති ගෙන්නලා සාකච්ඡා පවත්වුවා පසුගිය 10 වෙනිදා. ඒ සාකච්ඡාවේදී අපි ප්‍රකාශයට පත් කරා අපි විසින් මෙම කාරණා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ නිලධාරි සේවක හිගයක් තියෙනවා. සේවක පක්ෂය ස්ථීර කිරීමේ ගැටලුවකුත් තියෙනවා. එවැනි ගැටලු සියල්ල තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුනා ඊට අවශ්‍ය කරන ප්‍රතිපාදන සලසා ගනිමින් ඒ කටයුතු කරමින් සිටීදී තමා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තියෙන්නේ. අයවැය දෙපාර්තමේන්තුවත් ඒ වගේම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් ජනමාධ්‍ය අමාත්‍යාංශත් ඒකාබද්ධව සාකච්ඡාවක් ජූනි මාසේ 18 වෙනිදා පැවැත්වීමට නියමිතව තියෙනවා. ඒ සාකච්ඡාවේදී මෙම කාරණා සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා සාධනීය විසඳුමකට එන්නට. වර්ජනයේ සම්බන්ධයෙන් රාජමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාද අදහස් දැක්වුවා. ඔවුන් කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන්නේ සමහර තැපැල් කාර්යාලවල සේවාවන් කරගෙන යෑමටත් පසු තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. ඉතින් මේක මේ අදියේ ප්‍රශ්නයක් නෙමෙයි. වසර ගණනාවක් තිස්සේ අවශ්‍ය සේවකයන් බදවා ගන්න තිබුණ බාධාවන් නිසා ඇති වුණු තත්ත්වයක්. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොලැබීම නිසා තමයි මේ සේවකයන් බදවා ගැනීම සහ ස්ථිර කරගෙන බැරි අපහසුතාවයන් පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි ලබන අඟහරුවාදා නිල වශයෙන් සාකච්ඡාවක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් ඒ වගේම අයවැය දෙපාර්තමේන්තුවත් එක්ක කරන්න බලා පරොත් වෙනවා. ඊට පරිබාහිර වශයෙන් විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරලා තියෙන ඒ කමිටුවේ සඳහා අපි කරුණු ඉදිරිපත් කරලා මේ අවශ්‍යතාවය කියලා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් බඳවා ගන්නත් ඒ වගේම අත්‍යවශ්‍යයෙන්ම ස්ථිර කළ යුතු සේවකයන් ප්‍රමාණය ස්ථිර කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. අපි කිසිසේත් දැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.